තමන්ගේ පාක්ෂිකයන් හසුරුවා ගන්න විශේෂයෙන්ම සාමකාමීව මෙවැනි අවස්ථාවකදී ක්‍රියා කළ යුතුයි. ශ්‍රී ලංකාවේ පිහිටි 13,000කට අධික ඡන්ද මධ්‍යස්ථාන කේන්ද්‍ර කර ගනිමින් අද දිනයේ මේ මොහොත වන විට උදෑසන 7 වන විට ඡන්ද විමසීම ආරම්භ වුණා. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රයේ ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනය මගින් යොදවා ඇති නිරීක්ෂකයන් දන්වන පරිදි දැනටමත් යම් ආකාරයකට ඡන්ද හිමියන් එක්රොක්ව සිටිනවා. යම් යම් ඡන්ද පොළවල් තුල පොළවල් කරා ඇදමින් පවතිනවා. විශේෂයෙන්ම තම ඡන්දය භාවිත කිරීම සඳහා මේ ඉතාමත්ම සුවිශේෂී අවස්ථාවක් අපගේ ඉතිහාසයේ වසර 4 කාලයක් තුළ ඡන්ද විමසීමක් පැවතුනේ නැහැ. කිසිදු ආකාරයක සංක්‍රාන්තික සමයක් පැවතුනේ ඒ තුළ සිටියේ අනුප්‍රාප්තික ජනපතිවරයෙක් පමණයි. නමුත් පාර්ලිමේන්තු බලය මගින් පමණක් තෝරා ගන්නා ලද ජනාධිපතිවරයෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිතව එය කෙතරම් දුරට සනාත වුවත් ජනතාව තුළ යම් මතයක් පැවතියා. අප මැතිවරණයක් තුලින් අපගේ මහජන නියෝජිතයන් ප්‍රධාන පුරවැසියා ඇතුළු සියලු නියෝජිතයන් පත්කරගත යුතුයයි කියා මෙය තමයි එම අවස්ථාව. ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම තැපැල් ඡන්ද අයදුම්කරුවන් ප්‍රමාණයක් මේ සඳහා ඉදිරිපත් වුණා. ඔවුන් දැනටමත් තම ඡන්දය ප්‍රකාශ කොට අවසන්. ඊටත් අනතුරුව ශ්‍රී ලංකා ඉතිහාසයේ එදා මෙදා තුර වැඩිම ඡන්ද හිමියන් සංඛ්‍යාවක් සහභාගී වන ඡන්ද විමසීම මෙයයි ඉතාමත්ම තීරණාත්මකයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට 1982 ඔක්තෝබර් 20 පළමු ජනාධිපතිවරණය පවත්වන ලද්දේ 1982 ඔක්තෝබර් 21 වැනි දිනක තමයි ශ්‍රී ලංකාවේ පළමු ජනාධිපතිවරයා තෝරා ගැනීමට අදාළ නිවේදනය නිකුත් කරනු ලැබුවේ. විශේෂයෙන්ම අද දිනයත් ඉතා සුවිශේෂයි. 21 වෙනි දවකම සැප්තැම්බර් 21 වෙනි දවකම අප නවවන ජනාධිපතිවරයා තෝරා ගැනීමට සූදානම් වෙනවා. එබැවින් අප සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා ඡන්ද පොළවල් කරා යන්න උදෑසනම ගොස් මේ පේන ආකාරයට දැනටමත් බලවත් උනන්දුවක් ඇතිව තිබෙනවා. ඡන්ද පොළවල් කරා ගොස් ඔබගේ සුලංගිල්ල පුංචි ඇඟිල්ල පාට කරගන්න, ඒ පිළිබඳ ආඩම්බර වෙන්න, එය ශ්‍රී ලංකාවේ අනාගත දිශානතිය නිර්මාණය කරනු ලබන කේන්ද්‍රස්ථානයක් බවට පත්වේවේට හේතුව අපි ප්‍රථම වතාවටයි විශේෂයෙන්ම ආර්ථිකය ශක්තිමත් කිරීමට ආර්ථිකය කේන්ද්‍ර කරගත් අනාගත දිශාන්තියක් සඳහා ශ්‍රී ලංකාව යොමු කිරීමට අවශ්‍ය පාලකයෙක් තෝරා ගැනීම සඳහා වන ඒකාත්මික හැඟීමකින් ඡන්ද පොළවල් කරා යෑමට සූදානම් වන්නේ. සමස්ත දේශපාලන ක්‍රියාවලිය දෙස බලන කල සාමකාමී තත්ත්වයක් දකින්නද මේ දේශපාල ජනාධිපතිවරණය? ඉතාමත් සාමකාමී වාතාවරණයක් පවතිනවා. එපමණක් නොවේ ශ්‍රී ලංකා පොලිසියේ සූදානමත් ඉතාම ප්‍රබලයි. අප විශ්වාස කරනවා මෙම දිනය තමයි අද ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජනාධිපතිවරණ 8ක් ඇතුළෙන් මේ 9 ජනාධිපතිවරණයේ පැවැත්වෙන දිනය තමයි අද දිනය ඉතාමත්ම සාමකාමී දිනය. එය තමයි අපේ ප්‍රාර්ථනාව සහ අපගේ කියවීම. විශේෂයෙන්ම යම් සිදුවීමක් සිදුවීමට පවා කිසිදු ඉඩකඩක් නැහැ. ඒට හේතුව ශ්‍රී ලංකා පොලිසිය මනා සම්බන්ධීකරණයකින් කටයුතු කරනවා. එම නිසා අප අපේක්ෂකයන් 38 දෙනා ඇතුළු සියලු දේශපාලන පක්ෂ නායකයන් සහ ලේකම්වරුන්ගෙන් උදක්ම ඉල්ලා සිටිනවා තමන්ගේ පාක්ෂිකයන් හසුරුවා ගන්න විශේෂයෙන්ම සාමකාමීව මෙවැනි අවස්ථාවකදී ක්‍රියා කළ යුතුයි. ආගමික නායකයන්ට, සිවිල් සමාජ නායකයන්ට බරපතල වගකීමක් තිබෙනවා. ඡන්දදායකයන් ඡන්දය භාවිත කිරීමෙන් පසුව ඔවුන් නිවෙස්වලට යාවි. එහෙත් අසත්‍ය තොරතුරු ප්‍රකාශ කිරීම, පතුරුවා හැරීම, මැතිවරණ ව්‍යාපාරයන්හි යෙදීම, පත්‍රිකා බෙදීම මේ කිසිවක් සිදු නොකොට මෙතෙක් ආරක්ෂා කරගන්නා ලද ඉහළ ප්‍රමිතියක මැතිවරණය අද දිනේදීත් සාර්ථකව පවත්වා ගැනීමට සෑම දිනාගේම සහයෝගය අවශ්‍යයි. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.